यापने कोटुव बेरागन्ना ईगल पलमु मेहेयुम त्रस्तवादी विसिन में बाबा बोम्बे नेतनम पासिलान बोम्बे अत्तदा बलाने में यापने कोटुवेदी गोटा बेराज बक्सा तीर माशल सारा फोन तो इन देना तमाय आय माँ बेरागन्दे आवासना वक्त ए सोल्दादुन दहातुन देना उब भूमिदाने कराने यापने कोटुव तुल दी माय अधिक आहार हिंगेट पिलेमा कुने परविन सा काकन उनुत आहार टे गाने टे उब ऐतलु रानवीरुवंट सिद्ध वेनो ऐतम विटमे दारुनु तुवाल संधात रानवीरुवंट बेहत हिंगा कमम निसा पेट्रल पावा बाविता करने सिद्ध होना युद्ध जायग्रहण ने समग मे सोल्दादुन भूमिदाने कल स्थान टो बगिये ने जान्दे लोकु आसावत्ती नो बलापुरुत्तु वत्ती नो मामा लंका हिती ना आवासर की पे आक मंग विदेश का तवेला हिती अनुतुरोगड़ बाजे ने विलात माय लंका वटा आवे प्रतिकार वाली पास सुए लबिला दिनो ए लबिच पलवे ने अवस्था में मामा मगे या में लोकु आसावत्ती नो देना ईगल पलमु मेहुम क्रियात्मक वेमिन थिबियदि मे यापने कोटुव तुल सिरवी सिटी सोल्दादुन इन मुदवा गनीमट मे कंदवुरट अनदुन मेजर जयंत प्रणांदु महात्मा समगई अद अपि कथा बह आरंभ करन्न ओबतुमागे संपूर्ण नम मुखद्द किला देनगन्न कैमति जयंत प्रणांदु जयंत प्रणांदु देन वयस कियद किला एहुवोत देन 55 අපි කැමති ඒ වගේම දැනගන්න ඔබතුමා කොහොමද මේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට එකතු වෙන්නේ මම පාසල් කටයුතු ඉවර කරලා පාසලෙන් පිට වෙලා කෙලින්ම ගියේ යුද හමුදාවට එකදම් 85 සිද්ධිය වුණේ මම ඊට පස්සේ වසරකතර කාලයක් දියතලාවේ පුහුණුව ලැබලා 86 කියන අංක 21 කියන කැඩට් නිලධාරී පාඨමාලාවට තමයි මම ඇතුළත් වුණේ ඇතුළත් වෙලා 86 මං දියතලාවෙන් විශ්‍රම ගියාට පස්සේ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට තමයි මාව ඇතුළත් කරලා තිබුණේ. එතකොට එක ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව තිබුණේ. පසු කාලීනව මාව හතර ශ්‍රී ලංකා සීරේ ආරම්භයත් සමගම හතර ශ්‍රී ලංකා සීරේට ඇතුළත් කරා. එතනදී නොයෙකුත් ක්‍රියානිත කටයුතු අවසානයේදී පසුව හයසිංහ විවෘත කිරීමත් සමගම මං හයසිංහ රෙජිමේන්තුවට ඇතුළත් වුණා. හයසිංහ රෙජිමේන්තුවේදී තමයි මේ ඔය යාපනයේ කොටුව කියන සිද්ධිය සම්පූර්ණයෙන්ම සිද්ධ වුණේ මොකද හයසිංහ එකේ මම ඒ වෙනකොට පුහුණු පාඨමාලාවක් කර කර හිටියේ කොළඹ ඒ පුහුණු පාඨමාලාව අවසන් වෙනකොට රටේ යම් යම් පළාත්වල ආපෞ ත්‍රස්තවාදී කලබල පටන් අරන් තිබුණා විශේෂයෙන්ම නැගෙනහිර පළාතේ ඒ වාතාවරණය තියෙද්දි මම පළාලි වලට වාර්තා කරා මගේ ඒකකේ අනන නිලධාරී එතකොට හිටියේ කර්නල් ස්ටීවන් එයාට වාර්තා කරාට පස්සේ ඒ වෙනකොට අපිට අරුබුදයකට මොන දෙන්න වෙලා තිබුණා මොකද කංකසන්තුරේ ජැටිය අපිට පාවිච්චි කරන්න බැරි අවස්ථාවකට මුහුණ දෙලා තමයි. ඉතින් අපිට වුණා පලාලි වල ජැටියක් හදාගන්න. මොකද පලාලි කඳවුරත් ඒගොල්ලෝ වට කරගෙන පලාලි යටත් කරගෙන තත්ත්වයකට ඒගොල්ලෝ ආරම්භයේ තිබුණේ. ඒ වෙනකොට ඒ තියෙද්දි අපි ජැටියේ ක්‍රියාන්විතයට මම සම්බන්ධ වුණා. තවත් බලානියක් එක්ක. මගේ එක කණ්ඩායමක් හිටියේ මම ඒ බලානියත් එක්ක තමයි ඊට පස්සේ ජැටියේ ක්‍රියාන්විතයට සම්බන්ධ වෙලා හිටියේ. ඒ ජැටියේ ක්‍රියාන්විතයේ අවසානය හරිය වෙනකොට තමයි मगे एक दारे मार्गे मट लबूना मेम कोट कंदूर मुदुआगंड मुदुआगंड आधार बला बटपीत सकटीत मट मगे अणि सबल समग एंड सूदान एवीला अदवगे दवसक दिन तुण कड़ी खाली टाइम मट योगे लूणी मम थिंग सूदान विलाई थी मुकद मट एवं अद्दी मतबूण मट ईट खाली दस हसू हतवसरी යාපනය කොටුව ඔය වගේම තත්ත්වයක් ඔච්චරම දරුණු වෙලා තිබුණ නෑ නමුත් ඔය වගේම ප්‍රශ්නයකට මුහුණ දෙන්න වුණා හෙලිකොප්ටර් පාත් කරන්න බැරුව ආහාර පාන සැපයුම් මාර්ගය කෙලින්ම මේ එල්ටිටි ත්‍රස්තවාදීන් ඒක බ්ලොක් කරගෙන ඒ වෙනකොට මගේ එක කණ්ඩයක් ඒ කියන්නේ සෙබළුන් 35ක් එක්ක හෙලිකොප්ටර් වලින් ගිහිල්ලා තමයි මණ්ඩති දූපත අල්ලගත්තා හෙලිකොප්ටර් ලෑන්ඩ් කරන්න මොකද මණ්ඩති දූපතේ ඉඳලා යාපනය කොටුවට එච්චර දුරක් නැහැ ඉතින් මණ්ඩති දූපතේ කෑම බාලා එතන ඉඳලා තමයි යාපනය කොටුවට ඒ වෙනකොට අරන් ගියේ ඒකේ පළපුරුද්දක් තිබිච්ච නිසා මම තීරණයක් ගත්තා මේ ක්‍රියානිතය යනවා කියන එක. ඒ ලැබිච්ච නියෝගයත් එක්ක ගුවන් හමුදා මාර්ගෙන් ඉතාම සූක්ෂම ලෙස ඒ කියන්නේ ඒගොල්ලෝගේ අති දක්ෂම ක්‍රියානිතයක් හැටියට තමයි ඒගොල්ලෝ මේ ක්‍රියානිතය අංකගත කරලා තියෙන්නේ. ශ්‍රී ලංකා ගුවන් හමුදාවත් මේ මෙහෙයුමට දායකත්වය ලබා දුන්නු නිසාවෙන් වෙන්නට ඇති මේ මෙහෙයුම ඊගල් මෙහෙයුම කියලා නම් කළේ. ඔව් මොකද ගුවන් හමුදාව තමයි ඒකට උගක්ම ප්‍රමුඛත්වයක් දීලා ඒ කටයුතු संपूर्ण करे मुकदे बलतीम सहगत क्रियान्वित मे ईगल मेहेयुमट ओब तुमान लुथिनन वरे वशेन लोकदायकत्वयक् यदा लबादुन्ना अपि मूलसिटम जनगण्य कमति मे
මෙහෙයුමට ඔබ ලබා දුණු දායකත්වේ කුමක්දයි යන වග 1990 ජූලි අද වගේ දවසක තමයි ඒ ක්‍රියාන්විතය ගුවන් හමුදාවෙන් කරන්න සැලසුම් කරලා තිබුණේ 90 ජූලි 3 වෙනිදා ජූලි 3 වෙනිදා එතකොට මම ඒ වෙනකොටත් පලාලි වලට ගිහිල්ලා පලාලි වල වෙනත් ක්‍රියාන්විතයකට සම්බන්ධ වෙලා තිබුණේ ඒ කියන්නේ පලාලි වලට ජැටියක් අවශ්‍යතාවය තිබුණේ ඒ ජැටිය භූමිය අල්ලගන්න අවශ්‍යතාවය තිබුණා ඒක කරමින් සිටින වෙලාවේ මගේ ඒක කනදාරි තමයි කර්නල් ස්ටීවන් කර්නල් ස්ටීවන් මට උපදෙස් ලබා දුන්නා මෙහෙම දෙයකට සම්බන්ධ වෙන්න යන්න තියෙනවා ඒකට කොටුව බේරා ගන්න යන්න තියෙනවා සූදානම් වෙන්න කියලා ඒක ඉතින් ඒක යුද හමුදාවට ඒක එච්චර ලේසි පහසු කාර්යයක් නෙමෙයි ඉතින් ඒක නිසා ඒක කරන්න පුළුවන් හැකියාව තිබුණේ ඒ වෙනකොට ශ්‍රී ලංකා ගුවන් හමුදා මාර්ගයෙන් ඉතින් ඒ ගුවන් හමුදා මාර්ගයෙන් කරාට ඒ ඇතුලේ හිටිය බටපිරිසක් අපිට එළියට ගන්න සිද්ධ වුණා ඒ ක්‍රියාන්විතේ මොකද ඒකට හේතුව ඒ වෙනකොටත් කොටුව කඳුර ඇත්තටම වට කරගෙන ඒගොල්ලෝ හිටියේ ත්‍රස්තවාදීන් ඕක වට කරගන්න පටන් ගත්තේ ජූනි 11 වෙනිදා එතකොට අපි ගියේ අද වගේ දවසකට මාසයකට ආසන්න සංඛ්‍යාවක් ත්‍රස්තවාදීන් ඒ කඳුර වට කරගෙන ප්‍රහාර එල්ල කරනවා ඒ ප්‍රහාර වලින් ඒ වෙනකොට මිය ගිහිල්ලා හිටියේ නෑ කවුරුත් නමුත් තුවාලකාරයෝ හිටියා හතර පහ දෙනෙකුට වැඩි. එතකොට ඒ කඳුර බාරව හිටිය නිලධාරියත් අසනීප තත්ත්වෙන් හිටියේ. ඉතින් ඔය සීලුම දෙනා අපි යන යානයෙන් ඉවතර ගන්න අවශ්‍යතාවය තිබුණා. ඉතින් මගෙත් එක්ක ඒ හා සමානම බටපිරිසක් මට අරන් යන්න බැරුව ගියා. මොකද යන යානේ ගුවන් නියමවන්ට ප්‍රහාණය කිරීමේ පහසු වෙන විදියට මට අරන් යන්න පුළුවන් වුණේ මගෙත් එක්ක අමුදාවෙන් ගිය හතර දෙනයි. අපි හතර දෙනා උදේ පාන්දර කියන්නේ ජූලයි 3 වෙනිදා උදේ පාන්දර අපි එයාර්ෆෝස් රණවේකට ගියාට පස්සේ ගුවන් යාන සූදානම් කරලා තිබුණා ගුවන් යමුත් එක්ක ඉතින් කොටුව හඳවුරට යන ගමන අති භයානකයි කියන එක අපි දැනගෙන තිබුණා නමුත් යම්කිසි දෙයක් සිද්ධ වුණොත් මොකද්ද කරන්නේ කියන එක මගේ හිතේ තිබුණා ඒ වගේම ගුවන් යමුන්ගේ ප්ලෑන් වලත් තිබුණා ඒක මොකද්ද වෙන උන්ට නමුත් අපිට කිසි කරදරයක් වුණේ නැහැ ප්‍රහාර එල්ල කරා නොකොඩවා ඒගොල්ලෝ ප්‍රහාර එල්ල කරා අපිනුත් ඒවට ප්‍රතිප්‍රහාර එල්ල කරා නමුත් සියල්ල උනේ ඝන අන්ධකාරය ඔබ තවමත් ඉන්නේ මේ යානේ උඩ යානේ ඒක හෙලිකොප්ටර් එකක් ඒ හෙලිකොප්ටරේ මණ්ඩතිව් කියන දූපතට ඒ කියන්නේ යාපනයේ කොටුවේ ඉදිරියේ තියෙනවා මණ්ඩතිව් වල දූපත ඒ දූපතට ගිහිල්ලා ගුවනින් ඒ කියන්නේ ඒ වෙනකොට තිබුණේ කිසිම යානයක් අඩුම අඩි 5000කට තරම්වත් පහත් කරන්න බැරි තත්ත්වයක් මොකද ඒ වටේටම ඒගොල්ලෝ ගුවන් නාශක නාශක අවි තියාගෙන වෙඩි තියන්න සූදානම් ඉන්නේ ඉතින් ඒ සම්බන්ධයෙන් දන්න නිසා අපි පලාලිලෙන් පිටත් වුණාට පස්සේ අපි මණ්ඩතිව් දූපතට පොළවේ ගෑවෙන නුගායන තරමට පහත් කරලා එතන ඉඳලා තමයි කොටුව තුලක් නෙමේ යානේ පතිත කරේ කොටුවෙන් පිටත. දැන් මේ ක්‍රියාන්විතය වෙනමයි කියන එක අපිට යාපනයේ කොටුවට දැනුම් දෙන්න ක්‍රමයක් තිබුණ නැහැ. ඒ කියන්නේ ගුවන් ඉදිරි සම්බන්ධතාව තිබුණාට ඒක වේ රහස්‍යභාවය මේ මේ ක්‍රියාන්විතය ඇත්තට රහස්‍යභාවය රකින්න අවශ්‍යතාවයක් තියෙන නිසා ඊට කලින් දවසේ එයාර්ෆෝස් එක සැලසුම් කළා ඒ ශාමාෂෙට් කියන ගුවන් යානයකින් බෝම්බයක් පුෂ් බෝම්බයක් නිර්මාණය කරලා ඒක ඇතුලේ ඒ ක්‍රියාන්විතයේ සැලැස්ම දාලා මට අදටත් මතකයි අයිලන්ඩ් කියන පුවත්පතක තමයි දාලා තිබුණේ අයිලන්ඩ් කියන පුවත්පතක් ඇතුලේ තමයි ඒක දාලා අතාරියට පස්සේ කඳවුරට කඳවුර ඇතුලේ සිටිය නිලධාරීන්ගෙන් මට පස්සේ දැනගන්න ලැබුණා ඒගොල්ලෝ බය වුණා කියලා බෝම්බ ළඟට යන්න මොකද ඇත්ත එකක් කියලා ඊට පස්සේ තමයි එළියෙන් ගුවන් විදුලි මාර්ගෙන් කියලා තියෙන්නේ ඒක කිට්ටු කරලා බලන්න කියලා ඊට පස්සේ ඒක විවෘත කරලා බලනකොට තමයි ඒගොල්ලෝ දැනගන්න තිබුණේ ක්‍රියාන්විතයේ ප්ලෑන් එක මොකද ඕකේ එක අවස්ථාවක් මට මතකයි මේ ඔය අපි යන චොපරකට ඒ ගිහිල්ලා නියමිත ස්ථානයේ ගොඩ බෑමට අපහසුතාවයක් තිබුණා මොකද පාරේ ලයිට් කණුවක් තිබිලා තියෙනවා ඉතින් ඒක මේ කඳවුරේ කට්ටියට කලින් දවසේ රෑ එළියට බහැලා කොටුවේ කඳවුරෙන් එළියට බහැලා ඒ විදුලි කණුව කඩන්න ඕනේ ඒ කැඩුවේ නැත්නම් ඒ හෙලිකොප්ටර් එකට ගිහිල්ලා ලෑන් කරන්න බෑ මොකද කොටුව ඇතුළට අපිට උස්සන්න බෑ ඒගොල්ලෝ වෙඩි තියෙනවා ඒ චොපරක දැක්කොත් ශාමා සෙට්ටි කියන්නේ ඉස්සර ප්‍රහාරක යානාවක් තිබුණා ඒ වගේම ඔබ ගමන් කරන හෙලිකොප්ටර් යානෙත් තිබුණා හෙලිකොප්ටර් යානෙන් තමයි ඔබ ගොඩ බහින්නේ ඔව් මම හෙලිකොප්ටර් යානෙන් ගොඩ බැස්සට උතන්ට මුළු ගුවන් හමුදාවෙම තිබිච්ච ගුවන් යානා සම්බන්ධ වුණා ඇත්තරම කියනවනම් කීයක් විතර සම්බන්ධ ඒ සම්බේ එතන තිබුණා ගුවන් යානා එක 7-8කට එහා තිබුණා මොකද මුළු ගුවන් යානා සියල්ලම එදා රෑ ඒ වෙනකොට අහසෙ තිබුණේ
सद्यक तमें अपेयानाव पल्लंगे मुकद त्रस्तवादी अवधाने अन्न हस उड़ती अनीयानावलट ना मुकद अर साध्य मेयानाव इतर तनियम वटपिता त्रस्तवादी अहन सामक गुण उपाय मार्ग कटिता एक युद्धागत्ते पहालीन तमें अभी यागंड बरी मुकद ये पंदे अडीसी आवट आवट पास अवीन वेदी वदीन एक गुणनाशक अभी एक मेट अभी युद्धागत्ते अभी पलाल वली पितालाकोटे ये उसत यागण आवट अभी मंडती उपतट आवट पास पुले गैवन गैवन तत्ट गान पात्र तमें मंडती लघुण कि कंदूर කොටු කඳුරින් පිටත ස්ථානයක් අපි සුසුසු ස්ථානයක් තෝරගත්ත එකට එතන ලෑන් කරලා යනකොට අර අපි කලින් අරලා තිබිච්ච සැලස්මේ හැටියට ඒගොල්ල තුවාල වෙච්ච කට්ටිය ඔක්කොම කඹ ආධාරයෙන් එළියට අරන් තිබුණා. කොටුවෙන් පිටතට ඒගොල්ලෝ අරන් තිබුණා කඹ ආධාරයෙන් පිටතට අරන් තිබුණා. ඒතකොට අපි බහිනවත් එක්කම ඒගොල්ලෝ ඒ යානය හැර නැග්ගා. මට කොටුව ඇතුළට යන්නත් උනේ ඒ ඒ කඹේ ආධාරයෙන්ම තමයි. आसन्न संख्या स्ट्रेचर की हदल खब मार्ग पल्ड बालने मुहूर्त सीएल सूदान क्रिया इकमणि अभी बस इकमणि गिया क्रियाणी प्लान कर बीच बेलावट खाली ये दक्ष गुआनियम अवसान कर प्लान कर विनाड़ी तुम सामान्य काल नम विनाड़ी काम गीने क्रियाणी पटंग आरंभ में भूमि त्यागतना विनाड़ी काम अभी बस नग्गा लड्डूटी याने तत्मा मगे नायक मट अर हिटी मे निधारी तेचन सा मटे तंट नायक दिंडना यदाइंदा मस तुनामर मगे नायक दूर तिबुण अब एवं किसी के मियगील तिबुण तुआल विचात्र पस्ते नाथम ये आने ये मम अतुटी दसलाो दरुण प्रहार कीप्यार सामान्य दिनपता इलाकना प्रहार आम तरह कंदूर आक्रमण की वाला बरतो प्रहार आता पहा दरुण प्रहार मे इलाकर ये अवस्था वालेगोलो अणित कंदूर वाले वैडिय विना उपाय मार्ग के योगी को मगे तेक् संपूर्ण संख्या बगे हतर दिन हतर दिन हतर दिन मगे सगे मुकद ये गुण हसीरवी में पहासुतक अमुदाव प्लान कर संख्या अपीट गिनी बेर हो गया मुकद अमुदावट उना इत वूमणावा तिबुण इत वैडिये एलियट गण प्रमाण वैडी संख्या यहाँ නමුත් අවසාන මොහොතේදී ඒ කියන්නේ පලාලි රණවේගයේදී ඒ තීරණය වෙනස් කරා. මොකද ඒ ගුවන් ඉටි ප්‍රධාන ගුවන් නියමයව මගෙන් ඉල්ලීමක් කරා. එච්චර සංඛ්‍යාවක් ගෙනියන්න නැති තරමට හොඳයි කියලා. ඉතින් මමත් තීරණය කරා හරි. මම නම් ඒක මොකද ක්‍රියාන්විත සාර්ථක වීම සඳහා ඒක මං කිව්වා එහෙම කරමු කියලා. මමත් දන්නවා මට එක අවියක් හරිය වැඩි වෙනවා නම් මං දන්නවා මට ඒක ජයග්‍රහණයක් කර වෙන්න තියෙන දෙයක්. නමුත් ඒ අවස්ථාවේ හැටියට ඊට වැඩිය වටිනවා ගුවන් යානියම ආව බස්සල නැවත मुस्लिम सह दिमल जाति किया तब ऋतु रमेश फेनांडू के लेकिन ए अणु मैं यानकोड़ा पोलिस कट्टियावत गोड़ा स्थान गतकरलाबूणे स्थान गतकरलाबूणे थिंक एगोल अपे अभी एगोल बार दीला थिंक ए वेनकोट युद्ध आरंभ वेला प्रहार कीपेगढ़ मून दीला अद्ध कि बहुल सोलू कट्टिया किटी मगे कट्टियावत मम एगोलोंगी उदाल बरावी किसी दे तिबुंडे मम यान एक बरावी अरंगी 81 मिलीमीटर की अविय ई थिंक ओयावेन कोलो पटंग हिपिटा प्रहार इल कर प्रहार दिनपता इल कर प्रहार अमतरव एगोलो दरुण प्रहार की एगोलो आक्रमणिक शीली प्रहार पहाट वैडिय अपीट मुन दिंड थिंक ओयावस्था वाली तमाइ एगोलो मुलमतावट फसिला बोम्बे की
අනුරල දුන්නේ. ඉතින් ඒකේ මොකද්ද මේ පසිලාන් බෝම්බ? පසිලාන් බෝම්බ කියන්නේ සාමාන්‍යයෙන් අඩි 5ක් විතර තරම් උසයි. ඒක නිකන් ඇල්මිනියම් වලින් හදලා තියෙන ලොකු නිකන් කලයක් වගේ ඒක අපේ ආමියගේ කට්ටිය එකට නම දාලා දුන්නේ බබා බෝම්බ කියලා. කියන්නේ පොඩි බබෙක් වගේ එකක් තමයි. ඒක වර්ග දෙකක් ඒගොල්ලෝ හදලා වල දුන්නා. එකක් සාමාන්‍යයෙන් පිපුරුනාම අනිත් බෝම්බ හා සමානයි. එකක් ඒක පිපුරුනාම පිපුරු ස්ථානයේ විසිකෙන හැමතැනටම ගිනි ගන්නවා ඒක. ඉතින් මගේ කඳවුර ගොඩනැගිල්ලක් කියන දෙයක් තිබුණ නැහැ ඇත්තටම. කඳවුර තුල ඔක්කොම ඒ මොටා ප්‍රහාර වලට මේ වෙලා. ඉතින් මට ඇත්තටම සන්තෝසයි. මොකද ඒ ආපු හැම ප්‍රහාරයකදීම අපි අඩුම තරමේ 20ක් 30ක් 50ක් ඒගොල්ලෝගේ LTT තස්තවලින් අපිට මරා ගන්න පුළුවන් වුණා. මට ඊළඟ දවසේ එළි වෙනකොට මම ඒ කඳවුර ඒ ප්‍රහාර වලින් අවිපවා මම කඳවුර ඇතුළට ගත්තා. කොටි ත්‍රස්තවාදීන් කොපමණ ප්‍රමාණයක් එළිය රැදී සිටියාද කියලා ඔබ දන්නවද? ඒක පැය 24 පුරාම ඒගොල්ලෝ රාජකාරී කරා. මම හිතන්නේ ඒක 50කට 75කට අතර සංඛ්‍යාවක් දිනපතා රාජකාරී හිටියා. ඊට අමතරව දරුණු ප්‍රහාර එල්ල කරන අවස්ථාවවලදී අතර මේගොල්ලෝ 100ත් 500ත් අතර සංඛ්‍යාවක් රැගෙන එනවා. ඒ කියන්නේ දිනපතා ඒගොල්ලෝගේ පුරුද්දක් හැටියට ලවුඩ් ස්පීකර් මාර්ගෙන් ඒගොල්ලෝ ඒගොල්ලෝගේ භාෂාවෙන් අමතරව සිංහල භාෂාවෙනොත් හැම වෙලාවකම අමතලා කියනවා යටත් වෙන්න කියලා අපිට. එක්තරා රාත්‍රියක 7ට විතර පටන් ගත්තේ ප්‍රහාරය. මම හිතන්නේ ඒගොල්ලොන්ගේ එදා සහභාගී වුණා 500කට අධික සංඛ්‍යාවක්. ඒ ප්‍රහාරයට එදා තමයි විදුලි බල මණ්ඩලයට අයත් හයිඩ්‍රොලික් වර්ගයේ අර වාහන වර්ගයක් තියෙනවා විදුලි කණු ඔස ඔස විදුලි කණු දක්වා ඒවේ නඩත් කොටුව කරන්න මේ කට්ටිය වගෙනින එක ඒ වගේ ආයුධ ඒ වගේ වාහන දෙයක් ඒගොල්ලෝ වැඩි නොවදින ප්ලේට් ගහගෙන ඒගොල්ලෝ අරන් ආවා. ඔබ කියන්නේ මේ විදුලි බල මණ්ඩලයේ විදුලි නඩත්තු සඳහා යොදා ගන්න ක්‍රේන්? ඔව් ඒක ක්‍රේන් එකක්. නමුත් ක්‍රේන් එකේ රාජකාරී නෙමෙයි එකෙන් කරන්නේ. ඒක අර නඩත්තු කරන සේවකයන්ව ලයිට් කණුවේ උසට ඒගොල්ලෝ උස්සලා තියෙනවා. ඒක නිකන් හයිඩ්‍රොලික් සිස්ටම් එකකින් උස්සනවා. ඉතින් ඒකෙන් කියලා කොටුපවුරෙන් ඒ එන ත්‍රස්තවාදීන්ට ඈතර වෙන්න පහසුව සඳහා තමයි මේ වාහනේ ඒගොල්ලෝ යොදා ගන්න සැලසුම් කරලා තියෙන්නේ. අපි කොටුවෙන් පයින්න දෝන උත්සාහ කරේ. ඔව් ඒ කියන්නේ කොටු බැම්මක් තියෙන. ඒ බැම්ම තරණය කරන්න ඕනේ. ඒ කියන්නේ තාප්පයක් වගේ එකක් කොටු වටේට බැඳලා තියෙන්නේ. සාමාන්‍ය උදාහරණයකට කිව්වොත් ඔය ගාල්ල මාතර ඒ කොටුව තියෙන ඒ වගේ බැම්මක් තියෙනවා වටේටම. ඒ බැම්මට ඒගොල්ලෝ නගින්ද ප්‍රයෝගික කරගන්න තමයි මේ වාහන දෙක මොඩිෆයි කරලා අරන් වෙලා තිබුණේ. ඒ පළවෙනි ප්‍රහාරයේ වෙච්ච දවසේ ඒක වාහනයක් ඒගොල්ලන්ට රැගෙන යන්න පුළුවන් වුණාට අනිත් වාහනය ඒගොල්ලෝ දාලා ගිහිල්ලා තිබුණා. එදා ඒ පළවෙනි ප්‍රහාරය අතිසාර්ථක ලෙස මගෙත් එක්ක හිටිය බටපිරිස් ටිකේක මැඩ පැවතුවා. අපිටත් ඒගොල්ලෝගේ ප්‍රතිප්‍රහාර වලින් දරුණු තුවාල වුණා කීප දෙනෙක්. නමුත් ඒ වුණාට ත්‍රස්තවාදීන්ට බීතිය කියන එක බය කියන එක එදා අපි ඉදිරිපත් කරන්න පුළුවන් වුණා පළවෙනි ප්‍රහාරයෙන්. ඊළඟ දවසේ උදේ මම යනකොට ඒ වාහනේ එතන ඒගොල්ලන්ට දාලා යන්න සිද්ධ වෙලා තිබුණා. ඒ ට්‍රේන් එක ඒ කියන්නේ අර ට්‍රේන් එක කින බාස්කට් එක ඇතුලේ මැරිච්ච ත්‍රස්තවාදීගේ මිනිහක් තිබුණා. අපි ඇත්තරම හිතාගෙන හිටියේ එතන එයා මැරිලා කියලා. ඉතින් අපි රම්පාට් එක උඩින් සාමාන්‍ය රම්පාට් එක උඩින් අපිට කොටු බැම්ම උඩින් අපිට ඇවිදින්න බෑ සාමාන්‍ය. ඒගොල්ලෝ ඉලක්කයට වෙඩි තියෙන වෙඩිකරුවන් දාලා යන අනෙක් කරාට වෙඩි තියෙනවා. ඉතින් අපි යන්නේ හතරට පහට නැවිලා යන්නේ තාප්පුණි යනකොටත්. මම යනකොට දැක්ක එක්කෙනෙක්ගේ මලමිනියක් තියෙනවා. අපි ඔක්කොම හිතුවා ඉතින් මිය ගිහිල්ලා කියලා. නමුත් අපි එතනට යනකොට එයා නැකිට හැටි කරේ බෝම්බයක් අපේ පැත්තට විසික් කරා. හොඳ ඒ කියන්නේ ඒක මොන ක්‍රමයකට සිද්ධ වුණාද දන්නේ නැහැ. මගෙත් ගිය සොල්දාදුවෙක් ඒක ඒ වෙලාවෙම අත් දෙකෙන් අල්ලගෙන එයාටම නැවත දැම්ම ඒ ග්‍රෙනේඩ් එක පුපුරන්න කලින්. ඒ ග්‍රෙනේඩ් එක වැටලා ඔහු එතනම මිය ගියා. මේ වැනි සිදුවීම් අපි දැකලා තිබෙන්නේ සමහර විට සිනමාව තුලින් පමණයි. මට නමුත් මට ඒක 10 S2කටම මේ දැක්ක දෙයක්. ඉතින් ඒක මට හොඳ අත්දැකීමක් වුණා එදා. ඒක එච්චර නිර්භීත සොල්දාදුවෙක්. ඒ කියන්නේ මේක අත් බෝම්බයක්ද? අත් බෝම්බයක්. ඔවුන් විසින් නිෂ්පාදනය කරන අත් බෝම්බයද නැත්නම්? නෑ අත අංක 36 කින හමුදාවත් එක භාවිත කරනවා. එදා ඒ සාර්ථක වේ ප්‍රහාරයට මුණ දීලා ඉතින් තුවාල තිබුණට ඒ තුවාල වෙච්ච සොල්දාදුවෝ නැවත යුද්ධයට සහභාගී වීමේ හැකි තත්ත්වයේ තිබුණේ. ඉතින් ඒගොල්ලෝ ඒවට නැවත තුවාල වලට බෙහෙත් දාගෙන නැවත මේ සටනට පිවිසියා. ඒ වගේ ඉතින් එක දිගටම ඔය වගේ දරුණු ප්‍රහාර එන්න පටන් ගත්තා. ඉතින් ඔය ප්‍රහාර අස්සෙදිම අරගොල්ලෝ පසිදාන් බෝම්බ ගහනවා. ඉතින් ඒක නොකොඩවා සිද්ධ වෙනවා. බබා බෝම්බ. බබා බෝම්බ. ඉතින් ඒකටත් අපේ සොල්දාදුවෝ කාලයක් යද්දී කාලයගේ අවෑමෙන් හුරු වුණා. ඒ කියන්නේ ඒ කියන්නේ ත්‍රස්තවාදියාගේ පැත්තෙන් බෝම්බය පිටත් වෙනකොටම අපිට ඒකේ සද්දේ හුරුයි.
ඒක එනවා කියලා අපි ආරක්ෂක ස්ථාන වලට යන්න තරම්ම දක්ෂ වුණා අපේ ඒ කියන්නේ මුල් දවස් වල තමයි ඉතින් ඒකට මේ මුණ දි ගන්න බැරි හැකියාවත් උනේ පස්සේ පස්සේ අපේ සොල්දාදු ඒකට පුරුදු වුණා මේ බෝම්බය ප්‍රමාණය ගත්තොත් කොයි වගේද ප්‍රමාණය ගත්තොත් සාමාන්‍යයෙන් උඩ කොටස සාමාන්‍යයෙන් අත්තනම කොහොමද මේ පුටුව පුටුව පළල සාඩි පහක් විතර ඒ කියන්නේ ඒක ඇත්තටම ඈත ඉඳන් ඒක එල්ල කරන්න බෑ ඒගොල්ලොත් කොටුව ඉතමත් කිට්ටුවක ඉඳන් ඒක කරේ ඒ කියන්නේ දැන් අපේ ළඟ තියෙන කාලතුවක් වගේ අපේ ළඟ තියෙන මෝටර අවි වගේ එච්චර දුරක් ඒක අරින්න බෑ නමුත් ඒකෙන් ලොකු ඩැමේජ් එකක් ඒගොල්ලෝ කරනවා අපිට ඉතින් ඊට පස්සෙත් අපි ප්‍රහාර කීපයකටම මූණ දුන්නා ඔය ඔය අවස්ථාවේදී තමයි මට සිද්ධ වුණේ මුල්ම තුවාල කරුවන් දෙන්නෙක් ඇති වුණා තුවාල කරුවන් දෙන්නෙක් එක්කෙනෙක්ගේ කකුලක් මේ බට් කොට පැගිලා කකුල මේ වෙලාවේ හිටියා තවත් තුවාල කාරයෙක් ආවා මේ ජොනි බට් ජොනි බට් කොට ගිහිල්ලා ඉතින් ඔතනින් තමයි පොඩ පොඩ තුවාල කරුවෝ වැඩි වෙන්න ගත්තේ ඊට පස්සේ එක තුවාල වෙච්ච එක්කෙනෙක් ඇතුළෙම මිය ගියා ඒ වෙනකොට හඳුරේ තියෙච්ච තත්ත්වය ඉතාමත් හොඳ තත්ත්වයකට තිබිලා නමුත් පළවෙනි සොල්දාදුවගේ මිය යාමෙන් පස්සේ පොඩි පොඩි ප්‍රශ්න මතුවෙන්න ගත්තා ඒ හේතුව බටපිරිස් වලට උවමනා වුණා අනිවාර්යයෙන්ම චොපර් එකක් පාත් කරලා මේ මියගේ සොල්දාදුවගේ මෘතදේහය ගෙදරට අරින්න කියලා. මගේ මම ආපු එකත් මට අත්දැකීමකට තියෙද්දි මම දන්නවා ඒක ඉතාමත් බරපතල ප්‍රශ්නයක් හෙලිකොප්ටරයක් පාත් කරලා මේ මලසිරුර ඒ ගෙදර අරින්න. ඔහොම තියෙද්දි ඉතින් ඒ ඒක සැලසුම් කර කර ඉන්නකොටම එදාම තව සොල්දාදුවෙක් මිය ගියා. ඔවුන් කවුද කියලා නම් ගම් හෙලි කරන්න පුළුවන්. මට මතක පළවෙනි එක්කෙනා නම් විපුල කියලා. පළවෙනි එක්කෙනා විපුල කියලා. ඊට පස්සේ මට ඉතින් තීරණයක් ගන්න වුණා ඇතුලේ බුමුදාන කටයුතු කරන්න. මං හිතන විදිහට මං නිවැරදි නම් මං හිතන්නේ ඒක තමයි ඉතිහාසයේ පළවෙනි වතාව සොල්දාදුවෙක්ගේ මෘතදේහයක් ඇතුලේ ඒ කියන්නේ කඳවුරක් තුල ආදාහනය කටයුතු කරන්න වෙච්ච අවස්ථාව. ඉතින් ඊට පස්සේ නැවත නැවත ඉතින් ප්‍රහාර එල්ල වෙනවා ඔය අතරතුරේදී කෑම බීම අර බුදේට මුණ දෙන්න වුණා. කෑම බීම හිඟේ ආවා. ඉතින් කෑම බීම හිඟේනෙත් ඒකෙත් අපේ ගුවන් හමුදාවට මුල් කාලෙදී ඒ කියන්නේ කෑම බෑග් 50ක් අරන් එනවා නම් දාන්න ඒ 50න් උඩ ඉඳලා අතරින්න වෙන්නේ. ඒ කියන්නේ මම අර කිව්වා අඩි 5000කට එහා පාත් කරන්න බෑ ගුවන් යානාවලට වෙඩි දිනව පල්ල හැඳලා. අඩි 5000ක් උඩ සිටයි මේ කෑම බීම බඩු බාහිර ආදී යොමු කරන්න. ඔව් මොකද ඒ ඒ ඒ ඒගොල්ලෝ ගුවන්නාශක අවි අවිවල ඒ කියන්නේ උපරිම දුර කියන එකක් තියෙනවා. ඒ ඒ දුරෙන් උඩ ඉඳලා තමයි ඒගොල්ලෝ කෑම අතාරින්න කොටුවට. ඉතින් කොටුව කියන එක ඇත්තටම භූමියෙන් බලපුවම ඒක ඇත්තට ලොකු එකක් හැටියට පේනුණාට උඩ ඉන්න ගුවන් නියමුවට ඒක නිකන් අර පල්ලෙ හැටින ලිඳක් වගේ. ඉතින් හරි අමාරු ඒක ඇතුළටම හරියටම එම් කරලා දාන්න. ඉතින් ඒගොල්ලෝ කෑම මලු 50ක් ගෙනාවොත් ඒ 50න් වැඩිම හම්බෙලා ඇති මට 10ක්. එකපාරක් දාන වෙලාවට. ඉතින් ඒකෙන් 40ක් විතර එක්කෝ 15ක් විතර ගන්න බැරි තැන තියෙනවා මැද්දේ. 10ක් විතර ඒගොල්ලොන්ගේ පැත්තට වැටිලා. ඉතින් සමහරක් දවසලට බත් විතරක් කාලේ ඉඳපු දවස් තියෙනවා. සමහරක් දවසලට පරිප්පුයි බතුයි. කෑම බීම සම්බන්ධයෙන් කියනවා නම් එක කාලයක් තිබුණා දින 5ක 7ක විතර කාලයක් කිසිම ආහාරයක් නැහැ. වතුර පමණක්. වතුර තිබුණාද? වතුර තිබුණා. වතුර තිබුණා ස්වභාවික ලින් 4ක් 5ක් තිබුණා හොඳ වතුර තිබුණා. යාපනයේ කොටුව මුහුදට හරිම ආසන්නයි. ආස ඒ කියන්නේ වතුර හොඳයි. අතුලේ වතුර හොඳයි කිසිම කිවුල් රහක් මොකුත් නැහැ වතුර හොඳට තිබුණා. ඒකෙන් තමයි ඇත්තටම ජීවිත ටික ගැට ගහගෙන හිටියේ. ඉතින් සමහරක් කට්ටියට අර තේ තේ වෙනුවට අපි යම් අවස්ථාවලදී කොහොම පවා බොන්න පුරුදු වුණා. ඉතින් කාක් මාස් පරයි මාස් මාළු කලපුවේ ඉන්න මාළු ඒව තමයි මේව කරන්නේ. ඉතින් මාළු කියලත් එච්චර විශාල සංඛ්‍යාවක් ඒ කලපුවේ නැහැ. නමුත් ඉන්න මාළු ඒ වගේ දේවල් තමයි අපි ආහාරයට ගන්න මේව ඕනේ. ඒ කාක්කම් පරවින් ඉතින් පරයි හැම අර පරණ බිල්ඩින් අස්සේ බෑ ගොඩනැගිලි අස්සේ කූඩු හදාගෙන හිටිය කට්ටිය ඉතින් ඒවත් බොහොම සුළු කාලයක් ඉතින් සත්තු එච්චර හිටියේ නැහැ ඒකේ ඉතින් ඒ වගේ දේවල් තමයි ආහාරයට ගන්න මුනේ දැඩි ආහාර හිඟයකට මුණ දුන්නා දින 5ක් හෝ 7ක සංඛ්‍යාව ඉතින් අර ඉන්න පුළුවන් කට්ටිය ඉන්නවා බැරි කට්ටිය ඉන්නවා ආහාර වෙලන්න නැතුව ඉතින් අර ඒ ඒ කට්ටිය ඉතින් දරා ගන්න උනා ඒ අවස්ථාව හැටියට මුනේ දැන් තුවාල නොවිච්ච කට්ටියට කැම බීම නොකාති හිටියත් තුවාල වෙච්ච සොල්දාදුවට ප්‍රයොරිටි දෙන්න ඕනේ ඉතින් ඒක නා මූලිකත්වය දෙන්න. ඉතින් ඒ ඒ අනුව මම ඒගොල්ලන්ට හැම වෙලාවෙම වගේ ආහාර වේලක් හරි දෙන්න උත්සාහ කරනවා. දැන් මේ තුවාල ලද සොල්දාදුවන්ට ප්‍රතිකාර කටයුතු කරන්නට කවුරු හරි හිටියද? යුදාමුදා මූලස්ථානයේම පත් කරපු එක්කෙනෙක් හිටියා. ඒ කියන්නේ එයා ඇවිල්ලා වෛද්‍ය ඒකකට එක්කෙනෙක්. නමුත් එයා නව
සොල්දාදුවෙක්. ඉතින් ඒ වුණාට පහු කාලේ නමකට එයා කරගෙන ගියා. නමුත් බෙහෙත් ද්‍රව්‍ය ගොඩක් අඩුයි. ඒ කියන්නේ තුවාලයකට දාන්න තියෙන ප්‍රමාණය උගා සීමා කිරීමකින් තමයි අපිට ප්‍රතිකාර කරන්න ඕනේ. මොකද අත දිග පැරලා මේ රෝහලක වගේ කිරීමේ හැකියාවක් තිබුණ නැහැ. ඉතින් මරණ සංඛ්‍යාව එන්න දිනපතා වැඩි වෙන්න ගත්තා. ඉතින් තුවාල කට්ටියත් එන්න වැඩි වෙන්න ගත්තා. ඉතින් එතකොට ආරක්ෂක රාජකාරීන් වලට යොදවා ගන්නත් සොල්දාදුවන්ගේ ගැටළු වලට මොන දෙන්න වුණා. මොකද තුවාල වෙච්ච සමහරක් කට්ටිය දැන් බට්ටකට පැවිලා ඒ කකුලක් නැති කෙනෙක් වාරින්න බෑනේ. ඔව්. ඉතින් පොඩි 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 තුවාල වෙච්ච කට්ටිය ආපහු බෙහෙත් දාගෙන නැවත ආරක්ෂක රාජකාරී වලට ගියා. ඒ ඉන්න කාලය තුලදී සම්පූර්ණ සංඛ්‍යාව 13ක් විතර වගේ මිය ගියා. තුවාල වෙච්ච කට්ටියකින් දරුණම තුවාලකාරයෙක් හිටියා. කකුල නැහැ බට්ටකොට ගිහිල්ලා. ඒකට දවස ගානේ බෙහෙත් දාන්න ඕන තුවාලයක් කකුල කපපු එක්කෙනෙක්ට. ඒ කියන්නේ දවසකට වැඩියෙන් තියන්න බෑ. ඉතින් අපිට බෙහෙත් නැති නිසා අපි දවසක් අර දවසක් දාන්නේ. ඒ එහෙම කරලා දෙවනි දවසේ බෙහෙත් දාන්න යනකොට තුවාලේ පණුව. මට උපදෙස් ගන්න වුණා දැන් මේ පණුව ඉවත් කරන්න ක්‍රමයක්. පලාලි එක්ක සම්බන්ධ වෙලා මම පලාලි හොස්පිටල් එකේ ඉන්න ඩොක්ටර්ස්ලාගෙන් අහනකොට ඩොක්ටර්ස්ලා තින් කිව්වේ බෙහෙත් වර්ගය. ඉතින් ඒ බෙහෙත් වර්ග මගේ ළඟ තියෙන්නේ බොහොම සීමිත සංඛ්‍යාවක්. අන්තිමටම පෙට්‍රල් දාලා හොදන්න උනා තුවාලෙ. පෙට්‍රල් දාලා? දාලා හොදන්න උනා. පෙට්‍රල් දාලා හොදලා තමයි තුවාලේ පණුව මේව කරේ. බේරා ගැනීමේ ක්‍රියාන්විතයේ අවසානය දක්වාම යාටත් ඉන්න සිද්ධ වුණා මගෙත් එක්ක ඒ තියෙද්දි. ඉතින් එයාගේ කකුල බට්ටෙකට ගියාට පස්සේ තීන තන කපන්න ඕනේ. ඒව කපලා කරලා හදලා තමයි මේ බෙහෙත් ඔක්කොම දාලා මෙයා අතරම ඒක ලොකු ජයග්‍රහණයක්. යාව වේලගත දැනට එයා ජීවතුන් අතර ඉන්නවා. කුසුම් ටී කියලා. එයාව බේරගන්න මම කරපු ක්‍රියාන්විතය ඊගල් එක නම් ඊගල් දෙක කියලා එකක් ජනරල් කොබ්බාගඩුව විසින් මහ ක්‍රියාන්විතේ එන්න කලින් කොටුව බේරගන්න ඇතුළට එන්න කලින් ඒක ක්‍රියාන් අර කරගෙන ක්‍රියාන්විතේ මණ්ඩති වලට ඇවිල්ලා එන්න පරක්කු වෙන නිසා ඊගල් 2 එකක් කරලා මේ තුවාලකාරයන් ටිකව ඇරියා. ඒ කරේ මාස 3 මාර්ගකට කිට්ටු වෙලා. අපි හැම වෙලාවෙම හිතන සොල්දාදුව නෙමෙයි එතන සොල්දාදුව වෙනස් වෙන්න උනා. මොකද අර මරණ ගෙනියන්න නැති ක්‍රියාවේදී සොල්දාදුව පොඩ්ඩක් අවනත වීමේ භාවය පොඩ්ඩක් පිරියෙන්න උනා. නමුත් ඒක මට පාලනය කරගන්න මේ හැකියාව හම්බ වුණා කොහොම හරි. ඊට පස්සේ ඉතින් 13 දිනක් ඒ විදිහට භූමි දානය කරන්න උනා. ඉතින් අර මුල් දෙකේදී මට මුණ දෙන්න මෙච්ච ලොකු ගැටලුවක් වුණා ඒක. තව හොඳ අත්දැකීමක් වුණා මගේ හිටිය අනිත් නිලධාරියා ලුතිනන් රමේෂ් ෆෙනාන්ඩු. එයා උදේට සමහරක් වෙලාවට ඇවිල්ලා මං හිටිය ස්ථානයේ තියෙන ලිඳක්. ඒ ලිඳ ටිකක් වතුර හොඳයි. එයා ඇවිල්ලා ස්නානය කරන්න එතනින් තමයි. ඒ ස්නානය කර කර ඉද්දි මම යාව පහු කරාම වෙන රාජකාරියකට මම යනකොට මට අසාමාන්‍ය සිද්ධියක් එයාගේ ශරීරයේ මම දැක්කා. දැකලා මම මොකද්ද කියලා අහනකොට මුකුත් නැහැ කියලා කිව්වා. මම කිට්ටු වෙලා බලනකොට අර මම කිව්වනේ කොටුවේ පවුරේ අපි සාමාන්‍යයෙන් ඇවිදින විලාසයෙන් අපිට ඇවිදින්න අමාරු කියලා අපි එක්කෝ පාත් වෙලා යන්න ඕනේ එක්කෝ ඇංගිලා ඒ වගේ ක්‍රමයකට යන්න ඕනේ. කොහොම හරි එයාට ඉලක්කයට වෙඩි තියෙන කෙනෙක් වෙඩි තියලා ඒකේ උණ්ඩයක් එයාගේ කුඳුනාරටි හිර වෙලා. ඒත් ඒ නිලධාරියා ඒක එච්චර එයාට තේරිලා නැහැ. මට එයාගේ ශරීරයේ තිබුණ වෙනසක්. ඒක දැකලා තමයි මම බැලුවේ ශරීරේ මොකද්ද ඒ පැල්ලම කියලා. බලනකොට එතන ඒ කියන්නේ පිච්චිලා හැම වටේට ඇතුලේ මොනිස්ම තියෙනවා. හොඳ වෙලාවට එයා එදා ඒකෙන් බේරුණා. කොටු පවුර බැම්මේ කෙලින් හිතගෙන ඇවිදින්න බෑ. හැමතැනම ඒගොල්ලෝ මේ ඉලක්කෙට වෙඩි තියෙන කට්ටිය දාලා කොයි වෙලාවෙත් බලන්නේ කාට හරි තුවාලයක් කරන්න. ඉන්න අතුරු ඔහුට මොකද්ද කළේ? වෛද්‍යවරු ළඟ තියෙන මේ ඔපරේෂන්ස් වලට ගන්න පොඩි බ්ලේඩ් තලයකින් මේවා කරලා නෝස් එක කරන්න ඒ වෙනකොට තුවාලෙ වෙයිලා ගොඩ. ඊට පස්සේ ත්‍රිවිධ බලය කියන ක්‍රියාන්විතය අපිව බේරා ගැනීම සඳහා කරන ක්‍රියාන්විතය කයිස් දූපතේ තිබුණා. ඒ වෙනකොට නේවි කැම්ප් එක. ඒගොල්ලෝ නේවි කැම්ප් එකට අවිලා නේවි කැම්ප් එකෙන් තමයි මණ්ඩතිව දූපත දක්වා ආවේ. ඒ වෙනකොට ඒගොල්ලෝ ප්ලෑන් කරපු දවසට බේරගන්න එන්න බැරුව ගියා. මොකද ත්‍රස්තවාදීන් ඊට වැඩි කපට නිසා ඒගොල්ලෝ මුල්ලතිව් කිල්නොච්චි කියන කඳවුරු දෙක ඒගොල්ලෝ යටත් කරගන්න ට්‍රයි කරා. ඒ වෙනකොට ජෙනරල්ට මේ හිටිය බටපිරිස් ඒ පැත්තට අදින්න වුණා. ඒකෙන් අපේ පැත්තට එන ක්‍රියාන්විතය ප්‍රමාද වුණා. ඒ ප්‍රමාද හේතුව නිසා තමයි මගේ තුවාල කට්ටියව ඉක්මනට ගන්න තමයි අර ඊගල් 2 කියන ක්‍රියාන්විතය කරේ. එතනදී අපේ තිබිච්ච උපරිම වෙඩි බලය අපි ත්‍රස්තවාදීට පෙන්නුම් කරා. මොකද අර ගුවන් යානය නැවත අර මම බැස්සතනම ලෑන් කරන්න අවශ්‍ය නිසා
මණ්ඩතු දූපතට ඇවිල්ලා හිටිය බටපිරස් ඒගොල්ලෝ දෙපැත්තෙන් වෙලියාවන්නේ දීලා තමයි මේ හෙලියානේ මැද්දෙන් එව්වේ මගේ තුවාලකාර කට්ටිය අරන් යන්න. ඊට පස්සේ දැන් ක්‍රියාන්විතය කරලා අතුලට ආවට පස්සේ ඒ ආපු ක්‍රියාන්විතේ ආවේ දැනට රටේ ජනාධිපතිතුමා ඉන්න ගෝඨාභය රාජපක්ෂත් දැනට විරුද්ධ පක්ෂයේ ඉන්න ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සා කියන දෙන්න තමයි ආවේ මා බේරගන්න. ඒ කියන්නේ පළවෙනි සිංහ රෙජිමේන්තුවත් පළවෙනි ගජබාර රෙජිමේන්තුවත් තමයි ආවේ. ඒ එනකොට ඒගොල්ලන්ට ඉන්න හිටින්නවත් විදියක් නැහැ. මොකද ඒ තරම් ප්‍රහාරයක් ත්‍රස්තවාදීන් එල්ල කරන්න ගත්තා. ඒ එන කට්ටියත් කලපුවදිගේ ආවේ කලපුවදිගේ බෝට්ටු මාර්ගෙන් ආවේ. ඒ බෝට්ටු වලත් ප්‍රහාර වෙලා බෝට්ටු එරිලා ඒක කියන්නේ මගේ ළඟ හිටිය බටපිරිස් සංඛ්‍යාවටත් වැඩි සංඛ්‍යාවක් එතන තුවාල වුණා. මම බේර ගන්න ආපු ඉතින්. ඊට පස්සේ ඒගොල්ලෝ යාපනයේ නගරේ අල්ලගන්න උත්සාහ කරා එතනට ආපු වෙලාවේ ඒකත් කරන්න බැළුවා. නමුත් ඒ වෙනකොට ත්‍රස්තවාදීන් නැවත ප්‍රසංසංදාන වෙලා ඉවරයි. एलियट गील अड़ दहाँ गोलोट यागंड हम पूर्ण क्रिया मगोद अपे संपूर्ण वेड़बले अभी पेन्न पूला त्रस्तवादी दाल गिया अभी कड़ागन एन वगैरह हितर यदा मे यापन नगर अल क्रिया ऊना यदा एक संपूर्ण सार्थक एवन विट वह सी एस म दिन मे गोटाबे राजपक्ष मत मत वगेम शरत् फोनसेका मत मत एवन टे थन लुति विशेष सिद्धियवादी कंदूर आक्रमण करगण हुगा उत्साह धरवे मगे मते हटीरना रुपये कॉटि दहतुना दाहत साली यापने डिस्ट्रिक के मती बैंक साली हवसत गिनापत्कर एक प्रधान बैंक එතකොට ඒකයි රත්තරම් බඩු ඉඩම් වල ඔප්පු අරවම ගොඩාක් සේප්පු ඒ කියන්නේ මහා බැංකුවට අයිති සේප්පු ගොඩක් තියෙනවා. දැන් මම ක්‍රියාන්විතය කරලා මම එළියට එනකොට ඒ ඔක්කොම මුදල් ගෙනල්ලා යුදම්දා මාර්ගෙන් නැවත මහා බැංකුවට අපි බාර දුන්නා. මොකද ඒ දෙකයි ඒ වෙනකොට ත්‍රස්තවාදීන් ළඟ කාලතුවක් වවි තිබුණ නැහැ. එතන අපි ළඟ කාලතුවක් වවි දෙකක් තිබුණා. ඒ දෙකත් ඒගොල්ලොන්ගේ බලාපොරොත්තුවක් තිබුණා ගන්න. යුද්ධේ ප්‍රාථමිකම राजपक्ष महात्मा रेजिमेंट वशं गेम अब दिगोलू मेकट वेडर लिंक ये अवस्था आम की तोरगन मे बलायानी दिखता अतुट अंडोन बलायानी दिखा बलायानी संपूर्ण आवेना अणदीन निर्धारित मत इक खंडा बड़ी अतुट आवेना इच्छर बट पीस अतुंड आप पीस विशाल अंतर यापनी नगर अल्ली मे परमार्थ पिछले शातम ये तरह हरी बट पीस अरगनावे नम मे क्रिया धरणुम अवस्था ऊने मंडते यापने कोटोट अतुलेने मुखद एक दी विशाल सोलदाद प्रमाण मियगिया तुआ लवना निलधारी देना अणदी में सातम एक विधि कठारी क्रिया सार्थक पूर्व ओन समिड़ सी एपहतर एक सीएपे संख्या वर्तम आगे इतने मंडती हूंदला यापने कोटोट अतुल अतम विशेष कार्य विशेष बलका एस एफ ये गोल्लो ये स्वीस एक्सप्रेस की इतने नमक हदून अतम क्रिया नमक हदून स्वीस एक्सप्रेस की नम ये अदागत्ता ये गोल्लो दंगल आधार इकट अलगन वगे ये गोल्लो ත්‍රස්තවාදීන්ගේ වෙඩිබලය ආවරණය කරන විදිහට ඒගොල්ලෝ හියුමන් චේන් එකක් දාගෙන හිටියි. මොකද මේකට එන ප්‍රහාරය කියන්නේ එන බෝට්ටු වලට එන්නයි යන්නයි තුවාලකාරයන් වගේ නියන්නයි ඒගොල්ලෝ යාපනයේ නෙන කට්ටිට එන්නයි ඒ වගේ එකක් දාගෙන තමයි කරේ. නමුත් ඒක ඒ සියල්ලම කරේ රාත්‍රී කාලේ. ඒ ක්‍රියාන්විතයේ වෙන අවස්ථාවේදී ගුවන් හමුදාවේ ශාමශක්තියකට වෙඩි වැදිලා ශාමශක්තිය කඩාගෙන වටුනා. ගුවන් නියමකුත් එතන මිය ගියා. ඒක තමයි පළවෙනි පාර ශාමශක්තිය යාපොස්සේ කඩාගෙන වටුනා. පළවෙනි ගුවන් යානය ත්‍රස්තවාදී ප්‍රහාරයකින් වැටිච්ච ත්‍රස්තවාදීන් භාවිත කරන ලද ගිනි අවි මොන වගේ ඒවා ඒගොල්ලෝ පාවිච්චි කරේ විශේෂයෙන්ම ගුවන් නාශක මේ අවි ඒ කියන්නේ 50 කියන ගන් එක තමයි ඒගොල්ලෝ ඒ කාලේ වෙනකොට ඒගොල්ලෝ අවිල තිබිච්ච ලොකුම වෙපන් එක ඉන් අනතුරුව පාබල මෙහෙයුම් සඳහා ටී අපේ වගේම T56 RPG RCL ඒ වගේ අවි තමයි ඒගොල්ලෝ ගත්තේ වඩාත් ඉන් අනතුරුව මොකද්ද වෙන්නේ
ඊට පස්සේ එතකොට ඒගොල්ලෝ අපිව මුදව ගන්න තමයි මුලින්ම plan කරේ අපිව මුදව ගන්න එකේ පියවර දෙකකට අපි කරා මගේ ළඟ හිටිය බටපිරිස් වලින් පොලිසිය සහ යුද හමුදාවේ සීලුම බටපිරිස් ඉවත් කරා කඳ ඌරෙන් එක ගජබා රජමෙන්තුවේ එවිට ලුතනන් කර්නල් ගෝඨාභය රාජපක්ෂ සහ එවිට ලුතනන් කර්නල් සරත් ෆොන්සේකා සමග ඒ බටපිරිස් විතරක් ඇතුළේ ඉද්දී මගේ දැක්ක හිටිය කට්ටිය කොම මම මණ්ඩතිය වලට පිටත් කරා මමත් තව සොල්දාදියෙකුත් ඉතුරු වෙන්න ඇර මොකද අපිට පොඩ්ඩක් ඉඳ උනා ඒ වෙලාවේ මොකද අර අලුත ආපු කට්ටියට භූමිය පුරුදු වෙනකම් මොකද විශේෂයෙන් බබා මෝටාරයකට ඒගොල්ලෝ ඒකට පුරුදු වෙච්ච නැති නිසා මටයි මගේ තව සෙබළු කීප දෙනෙකුට ඇතුළු ඉඳ සිද්ධ වුණා අපි පසු දවස් 3කට තර පස්සේ තමයි අපි ආවේ මොකද ඒ වෙනකොට අපි අතහැරලා තිබුණ නෑ යාපනයේ නගර ඇල්ලීමේ ක්‍රියාන්විතයේ බලාපොරොත්තු ඊට පස්සේ මට ආරංචියක් ආවා මම කොළඹ ආවට පස්සේ ඊට පස්සේ අපි ගුවන් මගින් මණ්ඩතිය වලට මම මණ්ඩතිය වලට ආවට පස්සේ මණ්ඩතිය වලින් හෙලිකොප්ටර් වලින් පලාලි වලට ගෙනල්ලා පලාලි වලින් අපි ගුවන් මගින් රත්මලාට ගෙනාවා රත්මලාට ගෙනල්ලා රත්මලාණයෙන් අපි කෙලින්ම මේ ඇරියේ යුද හමුදා රෝහලට අපි ශරීරයේ ගැන බලන්න මොකද්ද මේ අපි නොකන නොබීහිටපු හේතුව නිසා ඊට පස්සේ මට ආරංචියක් ආවා මේ ක්‍රියාන්විතයේ බලාපොරොත්තු අතහැරලා මුළු කඳවුරම අතහැරලා හමුදාව නැවත ආවා. යාපනයේ කොටුවේ තිබිච්ච සීලුම දේවල් ඇතුලේ මේ විනාශ කරලා බටපිරිස් ටික මණ්ඩති උහරා නැවත පලාලි දක්වා පසු වැහැරෙනවා. ඇත්තටම ක්‍රියාන්විතයට සම්බන්ධයක් තිබුණ නැහැ යාපනයේ නගරයේ ඇල්ලීම. කොටුව රඳව ගන්න එක තමයි බලාපොරොත්තු වුණේ. නමුත් කොටුව රඳවගත්තට කොටුව හමුදාවට පවත්වාගෙන යෑමේ අපහසුතාවයක් පසුව තේරුණා. ඒ කියන්නේ මට වෙච්ච දේ සිද්ධියම කවදා හරි තව කාට හරි සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒක නිසා පසු කාලීනව ඒක තීරණයට බහිනකොට ටිකක් දින කිහිපයක් ගත වෙලා නමුත් මොකද මූලිකව ඒගොල්ලෝ සැලසුම් කරන්න උත්සාහ කරා යාපනයේ නගරය අල්ලගන්න. නගරය අල්ලගත්තා නම් ඒක පවත්තගෙන යන්න තිබුණා. ඔතන පවත්තගෙන යනවට වැඩිය නඩත්තු කරන එකනේ අමාරු. ආහාර පහසුකම් දෙන එක, වෛද්‍ය ප්‍රතිකාර දෙන එක, තුවාලකාරයෙක් හදිස්සි ගෙනියන්න බැරි නම් කඳුරක් තියාගන්න අපහසුයි. ඒක නිසා තමයි ඒගොල්ලෝ පස්සේ තීරණය කරා අයිම්ම කරලා දාන්න. ඉන්න අනතුරු වසර ගණනාවකට පසු අපි යාපනය කොටුව සහ යාපනය මුදා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කරනවා. ඒ වගේම අපි දැනගන්න කැමති ඉන්න අනතුරුවත් ඔබ යුද්ධය සඳහා දායකත්වය ලබා දෙන්නට ඇති. යාපනයේ කොටුවේ සිද්ධියෙන් පස්සේ මම නැවත වතාවක් ආපහු බලයිනිය සමග එකතු වුණා අලිමංකඩ කියන කඳවුරේ. අලිමංකඩ කියන කඳවුරට ගිහිල්ලා මාස දෙක තුනකට කාලයක්වත් යන්නට මත්තෙන් ඒගොල්ලෝ නැවත අලිමංකඩ කඳවුර වට කරගත්තා. ඒ කියන්නේ ඒකට ඒක හරියටම මතක් කරනවා නම් ඒ අලිමංකඩ කඳවුර බේරා ගැනීමේ ක්‍රියාන්විතය සඳහා තමයි බලවේග 1 කියන ක්‍රියාන්විතෙන් තමයි ඒ කඳවුර බේරගන්නේ. ඒකෙදි තමයි ප්‍රසිද්ධ ගාමිණි අසලක කුලරත්න මේ යන්නේ ඩෝසරකට පැනලා ඒ කඳවුරදී. ඒ කඳවුරෙත් මම හිතන්නේ මගෙත් එක්ක හිටිය සොල්දාදුවයි අපේ බලෑණියමයි හිර වෙලා හිටියා මාස දෙකමාරකට අධික කාලයක්. හසලක ගාමිණි ඒ විදිහට තමන්ගේ ජීවිතය දන් දීලා මේ ප්‍රහාරේ වළක්ව ගන්නවා. ඔබත් මේ මෙහෙයුමට දායකත්වය ලබා දෙනවා. ඔව් ඒ වෙලාවේ ඇත්තටම කියනවා නම් ඒ කඳවුර පිහිටීමේ හැටියට කඳවුරේ උතුරු ප්‍රදේශයේ තමයි මගේ කණ්ඩායමට බාරව තියෙනවා. මමයි තවත් කණ්ඩායමක් හිටියේ ඒ කණ්ඩායම කියලා. ඒ පල්හැ කට්ටිය ඒ කියන්නේ කිල්ලොච්චි පැත්තට මූණ දාගෙන තමයි හිටියේ. අනිත් කණ්ඩායම් ටික ඒක කනදලිදාරි ඒ වෙනකොට හිටියේ ජෙනරල් සනත් කරුණාරත්න එයාගේ නායකත්වයෙන් තමයි මුළු අලිමංකඩ කඳවුරම තිබුණේ. ඔය හසලක කුරුරත්නගේ ප්‍රහාරය සිද්ධ වෙන අවස්ථාවේදී ඒ අවස්ථාවේදීම මගේ පැත්තට ප්‍රහාර කීපයක් ආවා. ඒ ප්‍රහාර ඇත්තටම අති සාර්ථක ලෙස මැඩපත් ගන්න පුළුවන් වුණා. මොකද අපේ පැත්තට ආවා ඩෝසර් 3-4ක් අතර වගේ ඒ කියන්නේ ඒ ප්‍රහාර මැදෙම මේ විදිහටම සකසන ලද ඩෝසර් නමුත් ඔච්චරම ලොකු විශාල ප්‍රමාණයක නෙමෙයි. ඕක තමයි විශාලම ප්‍රමාණයකට ආවේ. අපේ පැත්තට ආවා ඩෝසර් 3ක් හෝ 2ක් ආවා. නමුත් කඳවුර තුලට එන්න හම්බුන්නේ නැහැ. ඒ පළාතෙන් ආපු එකම ඩෝසර් එකක්. කඳවුර පිටතදීම මට විනාශ කරගෙන ඉමේ මේක මගේ සොල්දාදුවන් එක නිසාකාරව ඉෂ්ට කරා. ඒ කියන්නේ ඒ ඩෝසර් විතරක් නෙමෙයි මගේ පැත්තෙන් ආවේ ඇත්තටම ට්‍රැක්ටර් පවා ඒගොල්ලෝ යොදවන ට්‍රැක්ටර් වලටත් තහඩු ප්ලේට් ගාගෙන ඒගොල්ලෝ ආව ට්‍රැක්ටර් 30ක් 35ක් විතර. නමුත් ඒ ආපු ඔක්කොමලා දාලා දිව්වා. කාටවත් එන්න හම්බුන්නේ නැහැ. ඒ තරම් අති දක්ෂ ලෙස මගේ මේ මගෙත් එක්ක වැඩ කරපු මේ නිලධාරීනුයි අනිත් සසුන් නිලධාරී දෙගොල්ලෝම එකතු වෙලා තා උසස් මට්ටමින් ඒ රාජකාරිය මොකද මගේ පැත්තට ආපු ප්‍රහාර දෙක නිකන් ශරීරයට ශරීරයේ ගෑවෙන
හා සමානව දරුණු සටනක් සිද්ධ කරන්න උනා එතනදී. ඒ කියන්නේ බලවේගය මගින් බේරගන්න ඇවිල්ලා හතක් මෙකාමාරකටවත් නෑ තව එන්න. ඒ තියෙද්දි ඊට කලින් දවසේ රෑ මට ප්‍රහාරයක් දුන්නා රෑ එළි වෙනකන් ඒගොල්ලෝ. ඒගොල්ලෝ බැලුවෙම කොහොම හරි මාව විනාශ කරලා දාන්න ඉඳලා. නමුත් එදත් කොහොම හරි මට ඒක ආරක්ෂා කරගන්න පුළුවන් වුණා. නමුත් බලවේගෙන් ආපු බටපිරිසු මට උතාමත් අති විශාල සහයෝගයක් ලබා දුන්නා. ඒගොල්ලෝ කාලතුවක්කු අවි වලින් අර ईगल की නමුත් අපිට අලිමංකඩ අහිමි වෙනවා අහිමි වෙනවා ඇත්තටම ඒක අවසනාවන්ත සිද්ධියක් ඒ කියන්නේ ලංකාවේ යුද හමුදාවේ මේ තිබිය යුතුම කඳවුරක් එතන ඒ කියන්නේ යා ප්‍රධාන යාපනයේ කොටසට ඇතුල් වෙන්නේ එතනින් යාපනයට ඇතුල් වෙන ගෙල ප්‍රදේශය ගෙල ප්‍රදේශය ඒක තිබීම යුතු කඳවුරා ඉතින් බලවේගයකින් අපි ආරක්ෂා කරගත්තට නමුත් පසු කාලිනව ඊටත් වැඩිය බටපිරිසක් ඉඳලා ඒක අපිට ආරක්ෂා කරගන්න බැරුව گیا۔ මම යාපනයේ කොටුවේ ඉඳලා ආවට පස්සේ පහුකාලීන මම දැනගත්තේ මට හමුදාවේ කියන්නේ ත්‍රිවිධ හමුදාවට මේ පදක්කම් සම්බන්ධයෙන් හිමිකම් තියෙනවා මට නිර්දේශ කරලා තියෙනවා ඉහළම පදක්කම නමුත් ඒක ජීවතුන් අතර ඉන්න කෙනෙකුට ඒක ලැබෙන්නේ නැහැ සාමාන්‍යයෙන් මම දන්න විදියට නමුත් මොන හේතුවක් නිසා ඒක මට නිර්දේශ කරාද කියන එක මම දන්නේ නැහැ මොකද එහෙම නිර්දේශ කරන්න විදියක් නැත්තම් හමුදාවේ ප්‍රතිපත්ති වල නැත්තම් ජේෂ්ඨ නිලධාරියෙක් වෙන ජනරල් කොබ්බෑකඩුව එක හමුදා මූලස්ථානයට ඉදිරිපත් කරන්න හේතුවක් නැහැ. නමුත් ඒක මගේ ළඟ ලිඛිතව තියෙනවා මේ ඒක නිර්දේශ කරලා දෙනවා. නමුත් මට හරි කනගාටුයි කියන්නේ මොකද ඒ පදක්කම නොසුදුසු නම් ඒකට දෙවෙනි පදක්කම ලැබෙන්න තියෙන එක පල්ලෙහැ ඉඳලා දෙවෙනි එක තමයි මට ලැබිලා තියෙන්නේ. මට විතරක් නෙමෙයි ඉතින් හමුදාවේ ගොඩක් සොල්දාදුවන්ට ඔය වගේ සිද්ධි වෙලා තියෙනවා. සොල්දාදුව කවුරුත් ඒව කතා කරන්නේ නැහැ. ලුතිනන් නිලයේම තමයි ඔබ බොහෝ කාලයක් රැඳි සිටින්නේ. ඔව් මම ඒ කියන්නේ මම යාපනයේ කොටුවට යනකොට අතරම ලුතිනන් විදිහට ගියේ. ආවට පස්සේ මම කපිතාන් හැටියට උසස් වීම ලැබනවා. නමුත් ඔය ඔය සිද්ධියට අදාළව ඒ හිටිය ජේෂ්ඨ නිලධාරීන් මාව ඊළඟ නිලයට උසස් කරන්න කියලා පවා ලිපි ඉදිරිපත් කරලා තියෙනවා යුද හමුදා මූලස්ථානයට. ඔව්. නමුත් මම යුද හමුදාවෙන් විශ්‍රාම යන්නේ මේජර් නිලයේ. නමුත් ඊට වඩා උසස් වීමක් නිර්දේශ වෙලා තිබුණා. නිර්දේශ වෙලා තිබුණා. ඒ අම්මා වාසනාවක්. ඒකත් එක්ක තරහා වාසනාවක්. කොටුව මුදවා ගැනීමට සහ මේ රණබිමේ රණ ශූරයෙක් ලෙස කටයුතු කළ ඔබට එවැනි සැලකිලිමක් තමයි ලැබෙන්නේ. ඉතින් ඒකත් සන්තෝෂයෙන් බාර ගන්නවා. කරපු දේවල් සියල්ලම රට වෙනුවෙන්. රට වෙනුවෙන් සන්තෝෂයෙන් බාර ගන්නවා. එය සොල්දාදුවෙක්ගේ යුතුකම වගකීම. වගකීම. එහෙනම් බොහොම ස්තුතියි. ඒ වගේම ඔබගේ විශ්‍රාම සුවේ අර්ථවත් ලෙස ගත කරන්නට කාලය ඉඩ ලැබේවයි කියලා අපි प्रार्थना करना।